දශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රීලංකාවට ගෙනේම තාවකාලිකෝන අතරකිරීමෙන් ඔවුන් අතරාසානයක් ඇතිවෙලා තිබෙන. ඒවගේම කුවට් සිට පැමිණි විදේශගත ශ්‍රමිකයෙන් සීයක අධික පිරිසත් කොරෝනාාරෝගිල් ලෙස හඳුනා ගැනීමෙන් ශ්‍රී ලාංකික ජනතාව ඇතුළෙත් අතරත් ඔවුන් ගෙනේම පිළිබඳ යම් විරෝධයක් මතු වෙලා තිබෙනවා. මේ දෙපිරිසම ශ්‍රීලාංකිකයන් මේ දෙපිරිසම අපේ රටේ දරූ නිසා මේ සියලු දෙනාට සවන්දමින් සේලු දෙනාටම සාධාරණ ඉටුකිරීම තමයි ආණ්ඩුවේ වක්කීම වෙන්නේ. ලංකාව මෞබිම කරගත්. ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සියලුම ශ්‍රීලාංකිිකයන් ලංකාවට ගෙනීමම ආණ්ඩුවේ ප්‍රතිපත්තියි. පුංචි භූතාානයක් ලෝකයේ පුරා විසිර සිටින. තමන්ගේ ජාතිකයන් ගුවන් යානාගෙන්න්නලා තමන්ගරට ගෙන්නගත් තරම්. ආණ්ඩුවටත් එය අනිර්රම සිද් කර ිතිදුවෙනවා ආ්ඩුවේ වගේමක්. මොකද ලාංකිකන්ට ලංකාවට එනවා හැරෙන්ඩ වෙන යන්න තැනක් නැති නිසා. එවගේම මතකතියාගණ්ඩ කොවිඩ් දාහනවේ වසංගතය ඇති ව අවස්ථාවයි. තමන්ගේ රටේ ජනතාව තමන්ට බාර දෙන්න කියලා චීන ආණ්ඩුවෙන්. මුලින්මඉල්ලා සිටි ට ලංකාව. එනිසා මේක අපි ආදර්ශයක් ලබාදුන්න කාරණය. ඌවා නගරේ සිරවී සිටි ශ්‍රීලාංකිකයන් තිස්තුන් දෙෙන. අපේ රට භර දෙන්න කියත්්ද වෙනත් කිසිම රටක් ලෝකේ තමන්ගේ රටේ ජනතාව තමන්ට බාර දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණිනෑ ටංකාවට එන්න කැමති ලංකාවේ සීලුම දෙනා ලංකාවට ගෙනඒම ආණ්ඩුව ප්‍රතිපත්තිය වුණත් එය සෞඛ්‍ය සේවට බරක් නොවනාආකාරයෙන් නැති ප්‍රශ්න ඇති නෝන ආකාරයෙන් කටයුතු කළ යුතුයි එකගැන එක පැත්තික සෞඛ්‍ය සේවට බරක් කන්න පුළන් එක පැත්තකින් ගුවන්්‍යානයේ පැමිණනද ඔුන්ට කොවිඩ්ධානාවේ වැලඳීමේ අධනමක්මතු වෙන්න පුළ මේ සියලම කාර. සලකල බල්ල තමයි ආණඩුවක්ති දෙරපට කටයුතු කරන්න වෙන්නේ ඒනිසා තමයි ලංකාවේ කොවිද්ඩානවේ වසංගතයේ පාලනයවුණු වහම. අපි විදේශකත ශ්‍ර ලාංකිකෑම මෙරට්ට ගෙනනීම ආරම්ම කලා. නමුත් අනපේක්ෂිත අයුරින් හිටිය ඇටේම. නවිකහමුදා පොකරෙන්සාක් කුවේට් පොකරෙන් විශාල රෝගින් සංඛෑාව කවාර්ථාවනාම අපිට මේ අය ගෙනම තාවකාලිකෝ නතරකරන්න සිද්දධ වුණා අපේ සෞඛ්‍ය සේවයට දරාගැනීමේ පුළුවන් මට්ටමට රටේන රෝගින් සංකෑාව අඩු කරගත්තම ආ්ඩුව නැවතත් විදස්ලත ශ්‍රීලාංකිකන් ගනීම ආරම්භ කරන. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ලොවපුරා විසිරී සිටින සමස් ශ්‍රී ලංකාවාසි ජනතාවගෙන් අප ඉල්ලීමක් කරන.